ඉතින් මර විවේචන විද්වත් මම නම් හිතන්නේ ඉතින් විෂක් විභාගයේ බොහොම මේ හොඳ තර්කානුකූල දැන් අපි මේ විෂයෙන් අපි බලන්නේ තර්කානුකූල බුද්ධියනේ. ඒතර බලන ප්‍රශ්න පත්‍රයෙන් ඒ අවශ්‍ය මට්ටම තිබුණා කියලා තමයි මගේ නම් අදහස. බොහොම කියන්නේ කෙනෙකුට සාමාන්‍යයෙන් අමාරු කියලා හිතනට කල්පනා කරලා බොහොම තර්කානුකූල උත්තරයකට යන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තිබුණා. දැන් මේ ප්‍රශ්නේ ඒ වගේ පොඩ්ඩක් මේ කතා කරමු. මොකද මේක සමහර බොහෝ අය වැරදි පිළිතුරු දීලා තිබ්බා. කොහොමනම් මම මේ සාකච්ඡා කරන්නේ දැනට පහේ මේ ශ්‍රැතලිකු අයට නෙමෙයි ඊළඟ පාසල වල විභාග ලේන අයට අදාළව. මොකද දැන් විභාගෙට ගියා නම් දැන් විභාගෙට ගිහිල්ලා ආව නම් ආයි විෂත පේපර් එකේ උත්තර හොයන්න යන්න එපා. ඔයගලට ලකුණු ටික දැන් හොයන්න යන්න ඕනේ නැහැ. බොහොම සුළු කාලයක් තුළ මොනවාද මේ පිළිතුරු අගේ කියලා ඔයාලට ලකුණු ටික එනවනේ. හරි, ඒ නිසා දෙමාපියෝ විදිහට තමයි ඔයාලට මේ පිළිතුරු හොයන්න යන අවශ්‍යතාවයක් නැහැ. මේ වෙලාවේ බොහොම සතුටින් හොඳින් ඉන්න. මොකද ලොකු කාලයක් ඔයාලා මහන්සියලා ඉන්න හින්දා. හරි, මේක අදාළයි ඊළඟ අවුරුද්දට. මම ඒ නිසා මේක පැහැදිලි කරන්න. ඒ වගේම අනුරු ප්‍රශ්න පත්‍රේ මම මෙහෙම පැහැදිලි කරන්න යනවා. ඉතින් මේ ප්‍රශ්න පත්‍රේ ළමයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. බලන්න පොඩ්ඩක්. ගොඩාක් අයට පිළිතුරු දී ගන්න බැරි වෙලා තියෙන්නේ. සමහර ප්‍රාසස්වල පාවා මේක වැරදිලා තිබ්බා. බලන්න ඝණ්ඨාරයක් වටා මෙන්න මේ ප්‍රශ්නේ. මම මේ කතා කරන්නේ 32 වෙනි ප්‍රශ්නේ නේද? 32 ඝණ්ඨාරයක් වටා ටාන් ටාන් ලෙස ඒකාකාරව දිගටම නාදේ. ඝණ්ඨාහඬ එක දිගට තුන්වරක් නාදවන හඬ ඇසීමට ගතවන අඩුම කාලයේ තප්පර 6යි. අඩුම කාලයේ තප්පර 6යි. එසේ එක දිගට හතරක් නාදවන හඬ ඇසීමට ගතවන අඩුම කාලය කොපමණද කියලායි අහන්නේ. හරි, එතකොට මේකේ අපි බැලුවොත් එහෙනම් මේක සමහර අය හදලා තිබ්බා. එතකොට තුන් වරක් නාද වෙනවා නම් එක වරකට 6 3න් බෙදලා 2යි නේද? 6 3න් බෙදලා 2යි. එහෙනම් එක වරකට 2යි. නමුත් එතනේ මේ මාත හදන්න ඕනේ. දැන් මේ ටාන් සද්දයක් ආවම අපි දු මෙතින් කියලා ටාන් කියලා සද්දෙන්නේ ආපහු සද්දෙන්නේ මෙතින්. හරි, ආපහු සද්දෙන්නේ මෙතින් නේද? එතනනම් දැන් පළවෙනි සවුන්ඩ් එක ඇහුණා, දෙවෙනි එක ඇහුණා, තුන්වෙනි එක ඇහුණා. මේක ළමයි අපි අර කතා කරපු කණු ගාන වගේ. කණු ගණන් අපි කතා කරන්නේ කණු වල පරතර ආන්නේ වගේ ගැටිය අර ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නේ. එතකොට මේ ටාන් දෙකක් අතර පරතරය ආරට වෙන කිසි ආන්න. මේ පළවෙනි ශබ්දයේ ඊළඟ ශබ්දය ඇහෙනකොට ඒ අතර කාලය. හරි? මොන මෙච්චර කාලය තියෙනවා. ඊට පස්සේ ඒක ඇහිලා ඊළඟ කැලෙක්ටි තව ඒ වගේම කාලයක් තියෙනවා. නේද? හරි. එතකොට බලන්න එනම් මේනවා ශබ්ද තුනක් ටාන් ශබ්ද තුනක් ඇහෙද්දි ඇත්තටම පරතර ගිහිල්ලා තියෙන්නේ 1යි 2යි නේද? පරතර 2යි. හරි, ඒ කියන්නේ මේකට තත්පර 6ක් නම් නේද? හරි, ගාන කියන තත්පර 6ක් කියලා නේද? බලමු ආපහු ගාන. තත්පර 6ක් නේ. හරි, අඩුම කාලේ තත්පර 6ක්. එහෙනම් තත්පර 6ක් නම් අපිට එහෙනම් මෙතෙන්දී 6 දෙකෙන් බෙදලා තමයි ගන්න ඕනේ. එක මේ පරතර එක එක පරතරයකට තත්පර 6 බෙදෙනවා දෙකකින්. එහෙනම් මේ එක කාලයක්. ඒ කියන්නේ තාන් ශබ්ද දෙකක් අතර කාලය තත්පර කීයද? තත්පර 3ක්. තාන් ශබ්ද දෙකක් අතර පරතරය. තාන් එකක් ඉහළ තව එකක් එන්නේ තත්පර 3ක් යනවා. හරිද? හරි. දුන්න ඔබ තමයි ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ. කම මේක අපි අර කණු ගණන් වලදී කතා කරා මට කියලා. කණු ගණනට වඩා එකක් අඩු කියලා පරතර ගන්න. අන්න ඒ ක්‍රමයට තමයි මේ ගණන හදන්න ඕනේ. දැන් මේවා අපි නම් පොරතරම් පන්තිය සාකච්ඡා කරා මේ ජාතිය ගණන් අපි හදුවා. හරි. එතකොට මේකේ අහන මොකද එක දිගට හත් වරක් නාද. එක දිගට හත් වරක්. එතකොට එක දිගට හත් වරක් නාද වෙනවා නම් පරතර කීයක්? හරි. හත් වරක් නාද වෙනවා නම් එතකොට එතන පරතර ගණන හත් වරක් නම් 6යි. එකක් අඩු වෙන්නේ යන්නේ. එහෙනම් පරතර 6යි. එහෙනම් තුන්වරක් 6 10 8යි. තත්ත්ව 18ක් තමයි. ඔන්න උත්තරේ. හරි නේද? පැහැදිලිනේ. හරි. මේක අර විදිහට හැදුවොත් පැහැදිලි. බාරගත්තොත් කියන 3කට නම් එතකොට 6 3 බෙදුවට 1යි. එහෙනම් 6කට කියලා ගත්තොත් වැඩ. මේ 7කට කියලා ගත්තොත් වැඩ. හරි. 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 එහෙනම් මෙහෙම අද අපි එහෙනම් ඉඳන් ගන්නවා. ඊළඟට
Kohom prasnayak kala tibitcha dana.